පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය 58ක් ආපදා තත්ත්වයට මුහුණ දී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. තද වැසියා ජලගැලීම් හේතුවෙන් පවුල් 7565කට අයත් පුද්ගලින් 26492 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන අතර ඉන් පුද්ගලින් 3 දෙනෙකු මියගොස් තුවාලකරුවන් 6 දෙනෙකු වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය පවසනවා. මේ අතර දිස්ත්‍රික්ක 4ක් සඳහා පනවා තිබූ නායාමේ රතු නිවේදනය හෙට පසුරු 4 දක්වා යළි දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව මාතලේ බදුල්ල නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නායාමේ අවධානම තවදුරටත් දීර්ඝ වනු ඇති. මාතලේ දිස්ත්‍රික්කයේ ලක්ගල පල්ලේගම යටවත්ත විල්ගමුව සහ රත්තොට යන ප්‍රදේශවලටත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර හා මැදදුම්බර ප්‍රදේශවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයටත් බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල බණ්ඩාරවෙල වැලිමඩ හාලියැල ඌව පරණගම ඇල්ල හල්දුම්මුල්ල පස්සර හා ලුණුගල යන ප්‍රදේශවලට මෙන්ම හපුතලේ දිස්ත්‍රික්කයේ සොර්ණතොට ප්‍රදේශයටත් නායාමේ නිවේදන නිකුත් කර තිබෙනවා. එමෙන්ම නායාම පිළිබඳ දෙවන අධීරේ නිවේදන මොන්රාගල් දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර මැදගම හා බිබිල ප්‍රදේශවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ හා ඉඹුල්පේ ප්‍රදේශවලටත් නිකුත් කර තිබෙනවා. මේ පවතින ඇර්ලි වෝනින් සෙන්ටර් එකේ නම්බර් එක දෙන්න පුළුවන් අපිට. ඒ අනුව 01125552220 01125552220 කියන අංකයට දුරකථන අමුතුම අරගෙන අවශ්‍ය සිදුවලා තියෙන සිද්ධිය මෙහාට වාර්තා කරන්න පුළුවන්. ඒ අනුව අපි ඒවා දිස්ත්‍රික් ඔෆිස් වලට දැනුම් දීලා ඒ අදාළ නිලධාරීන් ගිය තැන් වලට ගිහලා පරීක්ෂණ පවත්වලා ඒ සම්බන්ධව වාර්තාවක් දෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පස්සුරුවේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය විසින් ආපදාවට ලක් වූ පිරිස සොයා ගැනීම සහ බේරා ගැනීම වෙනුවෙන් පැය 24 පුරාම උපරිම දායකත්වයක් ලබා දෙමින් කටයුතු කරන බවයි. පවතින අයාපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිමයේ රුපියල් ලක්ෂ 25ක් දක්වා ජාතික රක්ෂණ භාර අරමුදල හරහා මහජනතාවට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට විධිවිධාන යොදා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ ආරක්ෂක මධ්‍යස්ථාන 90ක පවුල් 3314ක පුද්ගලින් 11916 දෙනෙකු තාවකාලිකව රඳවා ඇති බවයි. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීග්‍රගාමි දුම්රිය, කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා ධාවනය වන පුලතිසි සීග්‍රගාමි දුම්රිය සහ කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලී සහ මඩකලපුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියද මෙලෙස අවලංගු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් බාධා එල්ල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. කෙසේ වෙතත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්සුරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ප්‍රදේශ රැසක පවතින වැසි තත්ත්වය හෙට සිට තවත් වැඩි විය හැකි බවයි. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම මුලිතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තරමක තද වැසි අපේක්ෂා කළ හැකි. සබරගමුව, බස්නාහිර පළාත්වල මෙන්ම හම්බන්තොට, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ත් 100ත් අතර තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ වර්ෂාවේ තියෙන විශේෂත්වය තමා වර්ෂාවත් එක්ක තාවකාලිකව තද සුළං එනවා. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒ අවස්ථාවන්හිදී මේ මුහුදු සීමාව රළුවීමේ හැකියාවන් තියෙන්නත් පුළුවන්.